ආයුබෝවන් සමන කලින් පුවත් ගිනින සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් අවධානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රාජිතගේ අපේක්ෂිත අප අයිදුම්පත ප්‍රතික්ෂේප වෙයි නැවතත් රාජිතගෙන් අප අයිදුම්පතක් පාටලි අත්අඩංගුවට ගැනීම නෛතික සම්ප්‍රදායට පටහැනි හිටපු අගමැතිගෙන් නිවේදනයක් පාටලී අත්අඩංගුවට ගැනීමේදී නීතිය හෝ සම්ප්‍රදාය කිසි විටකත් උල්ලංඝනය වී නැහැ. උදය ගම්මත් පිල කියයි. විපක්ෂය මර්ධනය කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව ආරම්භ කර ඇති බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා. අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්. ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි. ගංගා ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින්නයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් උපදෙස්. දිවිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමගින් ජලාශ රැසක වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති අතර දිවිනේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. දිවයින පුරා විශේෂයෙන් දිවයිනේ නිරත දිග කොටසෙහි වැසි තත්ත්වය තරමක් වැඩිවන ලකුණු පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අද දිනේ පවතින අයහපත් කලකුණ තත්ත්වයත් සමග ප්‍රධාන මාර්ග කිහිපයකම ඝන මීදුම් තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. හැටන් නුවරළිය ප්‍රධාන මාර්ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් මෙම ඝන මීදුම් තත්ත්වය පවතින බවයි වාර්තා වන්නේ. ඇල්ල නගරයේ පිහිටි සංචාරක හෝටලයක් මතට අද අලියම පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් විදේශිකයින් තිදෙනෙකු තුවාල ලබා දෙමුතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගයේ ඇල්ල බිංගේ ආසන්නයේදී මාර්ගයට එහෙලින් පස්කන්දක් සමග ගස් කඩා වැටීම හේතුවෙන් අද දහවල් බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගය පැය දෙකක පමණ කාලයක් අවහිරව පැවති බව අප වාර්තාකරු සඳහන් කළා. මාතලේ මඩකුඹුරු ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට මෙලෙස හානි සිදු වී තිබුණා. මාතලේ රත්තොට දික්කුඹුරු ප්‍රදේශයේ පෞද්ගලික ගල්වලක් කසල පස්කන්දක් නායාපෙන් එහි තිබූ යන්ත්‍රවලට මෙලෙස හානි සිදු වී තිබුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග නුවරළිය දිස්ත්‍රික්කයේ වලපනේ මලපට්ටාව හිරුපතන යන ප්‍රදේශවල අවදානම් සහිත ස්ථානවල පදිංචි පවුල් 45ක සමාජිකයින් මෙවන විට ඉවත් වී හිරුපතන ප්‍රජාශාලාවේ තාවකාලිකව ලැගුම්ගෙන සිටිනවා. දඹුල්ල ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දඹුල්ල තම්මැන්නැල්ල මිරිස්ගොනියා ඔය දඹුලු ඔය සහ ප්‍රධාන ඇල මාර්ග සියල්ලම මෙවන විට පිටාර මට්ටම ඉක්මවා තිබෙනවා. මෙතරන් රදපුර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නැචදුව වැවේ වාන්දරටු 4ක් මේවන විට විවෘතව පවතිනවා. කලා වැවේ වාන්දරටු 2ක්ද අඩි 10 බැකි විවෘත කිරීමට වාරි ඉංජිනේරුවන් කටයුතු කර තිබෙනවා. මෙතර රාජාංගනේ ජලාශයේද වාන්දරටු 14ක් මේවන විට විවෘතව පවතිනවා.
මෙතර අනුරාධපුර පලාගල ප්‍රදේශ එල්ලකම් කොට්ටාසේ මණකටේ ගම්මානයට ඇතුළු වන ප්‍රධාන මාර්ගය සහ කුඹුරු අක්කර දහසක් පමණ ජලයෙන් යටවී තිබුණේ මෙලෙසින්. දළුපතේ වැව වන් දැමීම හේතුවෙන් මෙලෙස පහත් බිම් රසක් ජලයෙන් යටවී තිබුණා. මොනරාකල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසකට ඇදහැළුණු දහරා නිපාත වර්ෂාව හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශ ලේකම් කොට්ටාසේ නිවාස රසකට සහ වගාවන් රසකට මෙලෙස හානි සිදු වී තිබුණා. මෙතර රන්ටබේ ජලාශයේද වඳුරුට දෙකක් මෙවන විට විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් ජලාශයට පහලින් මිනිපේ මහියංගන හා ත්‍රිකුණාමලය දක්වා මහවැලි ගඟ දෙපස ජනතාවට ඉත අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙනුම් දී ඇත්තේ. අනුරාධපුර නාච්චදුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට වර්ෂාව සමග ඇති වූ සුළිසුළන් තත්වයක් හේතුවෙන් එහි නිවාස 42කට පමණ මෙලෙස හානි සිදු වී තිබුණා. දිවයිනේ බොහෝ පළාත්වල වැසි තත්ත්වයන් වර්ධනය වීමේ ලකුණු තියෙනවා. මේ වැසිවල තියෙන තත්ත්වය තමා විශේෂයෙන්ම වැසි පවතින විට තාවකාලිකව තද සුළං තියෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. හෙට දිනේ ගත්තොත් ප්‍රමාණාත්මකව අද දිනට සාපේක්ෂව අඩුවීමක් තාවකාලිකව තිබුණා. 22-23 නැවත වරක් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ සිදු කෙරුණු සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නැවතත් අපේක්ෂිත ඇප අයදුම් පතක් ගොනු කර තිබෙනවා. ඒ රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ දින ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් පත අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි. පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත්වූ සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇබයක් මත මුදාහන් ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් පතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ අපේක්ෂිත ඇප අයදුම් පත අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවී ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදී පෙට්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් තමා පෙනී සිටින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා. එම අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියේ විවෘත අධිකරණයේ සඳහන් කළේ අපේක්ෂිත ඇප පෙට්සමක් යනු මුලින්ම ඒක පාර්ශ්විකව කරුණු සලකා බැලිය යුතු නඩු කටයුත්තක් බැවින් මෙම අවස්ථාවේ වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම සටහන් කර ගැනීම අනවශ්‍ය බවයි. ඉන්නනතුරුව පෙට්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා. ඒදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ රහස් පොලිසිය විසින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ මිනිමෙරුමක් පොදු දේපළ අවභාවිතයක් හෝ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොව අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුත්කලින් දෙදෙනෙකු විසින් ලබා දුන් ප්‍රකාශයක් මත දේශපාලන පලිගැනීමක් වශයෙන් වන බවයි. ඉකුත් ජනාධිපතිවරණ සමයේ තම සේවාදායකින් හමු වූ පුද්ගලින් දෙදෙනෙකු තමන් පසුගිය කාලයේ සුදුවැන් වලින් පුද්ගලින් පැහැරගෙන යමේ සිද්ධීන් හා ප්‍රභාකරන්ට අයත් රන්භාණ්ඩ සුරා ගැනීමේ සිද්ධීන් පිළිබඳව තමන් තොරතුරු දන්නේ යැයි තම සේවාදායකයාට ප්‍රකාශ කර තිබූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. එම පුද්ගලින් දෙදෙනා පැවසූ කරුණුවල බැලූ බැල්මට යම් සත්‍යතාවයක් තිබෙන බවට පෙනී ගිය හේන් එය මහජනතාව වෙත ප්‍රකාශ කළ යුතු බවට තම සේවාදායකයා තීන්දුව ගැනීම හේතුවෙන් ඔහු විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ මූලික අයිතිය යටතේ මෙම පුද්ගලින් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාවකට ඉදිරිපත් කළ බවද ජනාධිපති නීතිඥවරයා පැවසුවා. පසු මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලින් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවටගත් බවත් එසේ අත්අඩංගුවටගත් පුද්ගලින් බරපතල අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට පසුව කරුණු අනාවරණය වූ බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ බණ්ඩාර මහතා ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ලබා දුන් තොරතුරු බවත් ඒ වෙනුවෙන් හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දුන් බවට එම පුද්ගලින් දෙදෙනා රහස් පොලිසියට ලබා දුන් ප්‍රකාශවල සඳහන් කර ඇති බවත් විවෘත අධිකරණයේ සඳහන් කළා. මෙම කරුණු තම සේවා
කතායකයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කී ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා බරපතල අපරාධකරුවන් දෙදෙනෙකු ලබා දුන් ප්‍රකාශ මත දේශපාලනික පරිගණීමක් වශයෙන් තම සේවාදායකයා අත්අඩංගුවටගෙන සිරපාරේ තැබීමට රහස් පොලිසිය සූතනම් වන හේයින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප අයිතිපතක් ලබා ගැනීමේ අරමුණින් ඔහු අධිකරණ හමුවට පැමිණ ඇති බවද දන්වා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයේ විවෘත අධිකරණයේ සඳහන් කළේ මෙම පෙත්සම්කරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න ගැන ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමේ හා දිවුරුම් ප්‍රකාශයේ නිශ්චිතව සඳහන් කරනු මැති බවයි. මෙහෙතුවෙන් පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න පැහැදිලි කරන ලෙස මහේස්ත්‍රාත්වරයේ විසින් රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මිනි මැරීමේ චෝදනා හැර මෙම සිද්ධියට අදාළව අධිකරණ හමුවේ ගොනු කර තිබෙන බී වාර්තාවේ සෙසු වැරදි සම්බන්ධයෙන් අපේක්ෂිත ඇප ඉල්ලා සිටින බවයි. අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනිපිය අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී එම අයදුම්පත් ඉදිරිපත් කරන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න පැහැදිලිවම පෙත්සමේ සඳහන් කර තිබිය යුතු බවද පෙන්වා දුන්නා. අපේක්ෂිත ඇප අයදුම්පතක් සලකා බැලීමේදී එම කාරණේ නිරවුල්ව හා නිශ්චිතව සඳහන් කර තිබීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එසේ නොවුනොත් අධිකරණයක් විසින් යම් පෙත්සම්කරුවෙකුට ප්‍රදානය කරන අපේක්ෂිත ඇපයක් ඔහු විසින් සිදු කරන වෙනත් වැඩිවලටද අදාළ විය හැකි බවත් ඒ හරහා නීති ක්‍රියාදාමය තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් පෙන්වා දුන්නා. ඒ අනුව මෙම අපේක්ෂිත ඇප අයදුම්පත මගින් පෙත්සම්කරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන වැරදි පිළිබඳව නිශ්චිතව හා පැහැදිලිව කරුණු දක්වා නොමැති හේයින් ඒ සලකා බැලීම සඳහා අධිකරණයට හැකියාවක් නොමැති බව තීන්දුව කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියේ ඒ අනුව එම පෙත්සමේ වග උත්තරකරුවන්ට සිතාසිනිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. පහුගිය අනුර චෝදනාවක් කියලා හැමදාම මේ දේශපාලනේ අලුතෙන් පත් වුණාම දඩයම් කරනවා. ඒ වගේ නෙවෙයි මේ තියෙන්නේ. මංගොල්ල කාලා මිනි මරලා නෙවෙයි මේ තියෙන්නේ වියානු දුරු වෙලා. වානේ ප්‍රවෘත්ති වස්සා ගන්නවා. ඉති වෙනද පේනවනේ. ඉතිහාසය විසින් අපව නිවැරදි කරනු ඇත. එච්චරයි කියන්නේ. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා විසින් අද සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නැවතත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කරනු ලැබුවා. එහි වග උත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. රාජිත සේනරත්න මහතා එම ඇප අයදුම්පත මගින් සඳහන් කර සිටින්නේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ ප්‍රකාශ මත තමන්ව අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට රහස් පොලිසිය සූදානම් වන බවයි. දේශපාලන පරිගැනීමක් වශයෙන් මේ සිදු කිරීමට සූදානම් වන බව පෙන්වා දෙන රාජිත සේනරත්න මහතා එසේ අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. හිටපු අමාත්‍ය පාට්ලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම තුළින් රජය පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පාට්ලී චම්පික රණවක මහතා හමුවීම සඳහා අද නව මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් දෙදහස් දහසේ වසරේ සිදු වූ රියනුතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියා. අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. චම්පික රණවක මන්ත්‍රීතුමා මුණ ගැසෙන්න සාකච්ඡා කළා දැන් පැමිණලා ඉන්නේ. විශේෂයෙන්ම දවස් කීපයකට පෙර උසාවියට දැන්නුවා මන්ත්‍රීතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කළා අත්අඩංගුවට ගත්තයන් පස්සේ විතරයි කථානායකතුමාට දැනුම් දුන්නේ. මම හිතන්නේ ඒ කියන්නේ පාර්ලිමේන්තු නායකින් කථානායකතුමා එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රාත්‍රී අත්අඩංගුවට ගන්න හේතුවක් නැහැ. ප්‍රශ්නයක් තිබුණා නම් උදේවරු එන්න කියලා. හරිද? මේ විශාල ප්‍රශ්න අනික මේ පිළිබඳ මේ සිද්ධිය දැක්කා කියලා අලුත් සාක්ෂි මොකුත් නැහැ. ඉතින් ඒක තමයි අපි මේක හෙලා දැකලා අද සම්පූර්ණ ප්‍රකාශයක් කළා තියෙන්නේ. මේ ගැන තව දුරටත් ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. සර් මේක දේශපාලන වශයෙන් පළිගැනීමක්ද?
අපි දේශපාලන ක්‍රියාවන් ප්‍රකාශය සාකච්ඡා මේ ප්‍රකාශයන් කරලා තියෙනවා. මගේ ප්‍රකාශයම් වෙන්නේ නැති නේද පෙරමුණ. එනේ අපි දැන් මුණ ගැහෙනවා. ඒ කියන්නේ කටයුතු පියවර සාකච්ඡා කරලා. දේශපාලන පළගෙන පරිගැණීමද කියලා ප්‍රශ්න කරන්න උමනාවක් නැහැ. හොඳට පේනවා මේක. හේතුමා රට පෙරලා යන්න හිටියේ නැහැ. ඒ වෙලාව යන්නේ. කාරණ මොකද්ද? අනිත් එක මහජන දේපළ වලට හානි කරලා තියෙනවා කියලා පදනම උඩ තමයි එතුමාව අපදෙන්න නැතුව ඉතර තියාගෙන ඉන්නේ. මොකද කරලා තියෙන්නේ එතුමා? ඊටමත මොනවද කරාද නැහනේ. තවත කරේ නැහැ. මේකට වඩා සාල හානි කරපොය එළිය ඉන්නවා. අනිත් එක මෙතුමා මේකේ මොඩද ලෑස්ති. මේ නඩුව ඉවරලා දීමු නඩුව. අප ආහරනවා. කමන්නෑ. ප්‍රශ්නේ මොනද ඒ තුම ප්‍රශ්නයක් නෑ. නමුත් මෙතන වෙලා තියෙන දේ බලනකොට අපේ විපක්ෂය දැන් අපි විපක්ෂනේ. විපක්ෂය අපේ කටවා ගන්නට මේ කරන උපක්‍රමය මේක. එච්චර අපිට පේන්නේ. මේ අතර හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අත්දැකීම් ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අත්දැකීම් ගැනීම පිළිගත් ප්‍රජාතන්ත්‍ර හා නෛතික සම්ප්‍රදායනයට පටහැනිව සිදු කර ඇති බව දැන් අනාවරණය වී හමාරය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්දැකීම් ගැනීමේදී අනුගමනය කළ යුතු සම්ප්‍රදායන්ද මෙහිදී උල්ලංඝනය කර ඇත. මේ සිදු කර ඇත්තේ කතානායකවරයා දැනුවත් කිරීමකින් තොරවය. රණවක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අවසන් වූ නඩුකටයුත්තක් සම්බන්ධයෙනි. එසේ සිදු කරලීමට සාධාරණ හේතු කිසිවක් මේ වනතුරු ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වී ඇත. පසුගිය ආණ්ඩු කාලය තුළ අප කටයුතු කළේ අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය ඇතුළු සියලු ආයතන දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමටය. නමුත් විනයකරුක රටක් බිහි කිරීමට ප්‍රතිඥා දී බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ සිදුවන මේ කටයුතු දෙස බලද්දී අපට පෙනී යන්නේ දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමේ අභිලාෂ නීතිය විනය හා සම්ප්‍රදායන් උල්ලංඝනය වෙමින් පවතින බවය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ බලවත් විරෝධය සහ කනස්සල්ල පළ කර සිටින්නෙමු. උපුටා ගැනීම අවසන්. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී නීතිය හෝ සම්ප්‍රදායට කිසි විටකත් කඩවි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පෙර පරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ඒ නීතිය නොදන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මාධ්‍ය හමු පවත්වමින් පොලිසිය කතානායකතුමාට දැනුම් නොදී නිවසට පැමිණ අත්අඩංගුවට ගැනීමෙන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරායි කියලා චෝදනාවක් නැගුවා. මේ තියෙන්නේ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත. මේ පනත අනුව නම් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වෙන්නේ පාර්ලිමේන්තුව කරා යමින් සිටින, පාර්ලිමේන්තුවේ සිටින හෝ පාර්ලිමේන්තු කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටින මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තොත් පමණයි. පාර්ලිමේන්තු නැති අවස්ථාවක නිවසේ සිටින පාටලී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම එතුමා කියනවා වරෙන්තුවක්වත් නැතුවයි මාව අත්අඩංගුවට ගන්න ආවේ. කෝ වරෙන්තුව කියලා ප්‍රශ්න කරනවා. මහේස්ත්‍රාත්වරයෙකුගේ වරෙන්තුවට වඩා බලවත් නීතිපතිවරයාගේ උපදෙස. අගවිනිසුරු ගාවට නීති ක්ෂේත්‍රයේ ඉන්න ඉහළම පුද්ගලයා නීතිපතිතුමා නිසා නීතිපතිතුමාගේ උපදෙස් අරගෙන එන පොලිස් නිලධාරියෙක් නිසා වරෙන්තුවක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නකොට කතානායකතුමාට දැනුවත් කරනවා. කතානායකතුමා ලංකාවේ හිටියේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමා කියන විදිහට පොලිසිය 5:57 එතුමාට කතා කරලා පාටලී මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගන්න බව දැනුම් දුන්නා. ඊට පස්සේ එතුමාව අත්අඩංගුවට ගන්නේ. ඒ අනුව නීතියවත් සම්ප්‍රදායවත් කිසිම ආකාරයකින් කඩකිරීමක් මේ අත්අඩංගුවට ගැනීමේදී සිද්ධ වෙලා නැහැ. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවමින් විපක්ෂයේ මර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමන් මහතා පවසනවා. එයද ශ්‍රීකොත පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් ඇඳවමින්. දැන් අද වෙනකොට පාර්ලිමේන්තුව කල් දාලා දැන් මාසයක් වෙන්න හදලා. අපිට දැන් කතා කරන්න තැනක් නැහැ. අපිට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න කියන්න තැනක් නැහැ. එතකොට දැන් මේ පාර්ලිමේන්තුව වහගෙන අපිට ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ දොරවල් වලට අගුළු දාලා තමයි මේ විපක්ෂයේ මර්ධනය කිරීමේ ක්‍රියාවලිය පටන් අරගෙන තියෙන්නේ. ජනාධිපතිතුමා එක අතකින් පිළිගන්නවා එතුමා පත් කරපු ඇමතිවරු කාර්යක්ෂම නැහැද කියන ප්‍රශ්නයත් අපිට අහන්න වෙනවා. ඒ හින්දා තමයි අපි මුලින්දම්ම කිව්වේ මේ පත් වෙන්න යන්නේ ඒ පැරණි මුහුණු ටිකම තමයි නැවතත් අලුත් සටන් පාට දාගෙන ආවෙම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ඒ චෝදනා තියපු මේ රටේ නොයෙකුත් ආකාරයේ චෝදනා වලට ලක්වෙච්ච අයම තමයි නැවත මේ රටේ බලයට ආවේ. ඒ බලයට ආපු උදවියගේ මේ මාසික කාල පරිච්ඡේදය තුළ අපිට පේනවා මේ අකාර්යක්ෂමතාවය පිළිබඳව. ඒ හින්දාම තමයි ජනාධිපතිතුමාම පල්ලෙයාට බැහැලා වැඩ පටන් අරන් තියෙන්නේ කියන එකත් අපිට මනාව පැහැදිලි වෙනවා. දැන් ඒ පක්ෂයේ නායකත්වය වෙනස් කරනවාද
පක්ෂයේ නායකත්වයත් එක්ක යනවද කියන ඒ ගැටලු සියල්ලම දැන් සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඉදිරි සති කිහිපය තුළදී පක්ෂයේ ඉන්න දේශ නායකයන් ඒ පිළිබඳ තීන්දුවක් ගනි. බොහෝ දුරට පක්ෂ නායකතුමාත් පිළි අරගෙන තියෙනවා ප්‍රක්ෂේප සංවිධානය වෙන්න ඕනේ කියන අදහස. මං හිතන්නේ ඉදිරි සතිපිය තුළදී හොඟක් දුරට මේවා සුබදායි ලෙස විසඳෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද අපිට ඕනේ එක පක්ෂයක් ලෙස සියලු දෙනාම එකතු වෙලා ඉදිරියට යන්න. මේ අතර පසුකේදා අත්තරංගුඩගත් හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා අත්තරංගුඩ ගැනීම සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළ වුණා. ඇත්තටම තීන්දුවක් ලබා දීවර කරපු නඩුවක්නේ. ඒ නැවත විමර්ශනයට භාජනය කිරීම ගැන අපිට ගැටලුවක් නැහැ. ඒක මේ රටේ නීත්‍යානුකූලව ඒ නැවත විමර්ශනය කරන්න පුළුවන්. ඒකට අපි ආභියෝග කරන්නෙත් නැහැ. නමුත් අපි තියෙන පාට්ලි චම්පික රණවක ඇමතුමාව අත්තරංගුඩට ගැනීමේ ක්‍රියාදාමය ගැන තමයි අපිට තියෙන ගැටලුව. මේ ක්‍රියාවලිය පිළිබඳ මොකද දැන් නීතිපතිතුමා දීලා තියෙන උපදේශ අපිට දැනගන්න ලැබිලා තියෙනවා. එතුමා මේ පොදු දේපොළ යටතේ ඔව එතුමාට චෝදනාවක් තියෙනවායි. ඒක තමයි අපි කියුවේ දැන් පොදු දේපොළ යටතේ වැටෙන්න ඒ වාහනේ ගිහිල්ලා හැප්පුවේ නැහැ. ඒ වාහනේට තමයි බයික් එක ඇවිල්ලා හප්පන්නේ. එතකොට කොහොමද ඒක ඒ වාහනේ හිටපු එක්කෙනාට පොදු දේපොළ පනත යටතේ චෝදනාවක් එල්ල කරන්න කියන ගැටලුව. නත්තල් උත්සවයේ හේතුවෙන් එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් වෙළඳසැල් වසා තිබෙන බව සුරාපදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. සිනමාවට පත්වනවා යලි තම මිහිරු දැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.